අද මෙතෙම් ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනම්තු සග්ග මුක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ආනිසංසා යාගෝය කතමේ පංචති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි ඔබ සිළු දිනාටම අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා සියලු බෝධින් වහන්සේලාගේ සිළු චෛත්‍ය ජනන් වහන්සේලාගේ අනන්ත ශක්තියෙන් මේ විශ්වය තුල පවතිනා වූ උතුම් ධර්මයේ ශක්තියෙන් ඔබේ ජීවිතයට සැනසීම උදා වේවා කිසිදු ආකාරයක රෝගාබාධයක් ඔබට ඇති නොවේවා ඔබ ආශ්‍රය නිශ්‍රය කරන ලෝකේ කොතනක ඔබ හිටියත් ඒ සියලුම දෙනාටමත් අපි මේ විදිහට එකමසේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අද මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා කුරුණෑගල පදිංචි HMR හංසමාලි සෙනරත් සහ ජී විපුලිත පියුමාල් බණ්ඩාර සෙනවිරත්න මහතා විසින්. එවැගේම නොම්බර 10 ආනන්ද මාවත ගම්පහ පදිංචි ඉසුරි වීරසූරිය මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස විසින් අද දවසේදී මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම ඇරව්වල පාර පණිපිටියේ ලිපිණෙහි පදිංචි දිල්රොක්සි සුමිත්‍රාරච්චි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසත් මේ දේශනාව සඳහා දායකත්වයේ දරනවා. ඒ වගේම හම්බන්තොට පදිංචි ජේ.එල්. ප්‍රසන්ත කුමාර පින්වත් මහත්මත් අද මේ දේශනාව සඳහා සම්බන්ධ වී සිටිනවා. විශේෂයෙන් අපි ඒ සීලම දෙනාට මුලින්ම අපි ආශිර්වාදේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන ගමන් මේ දේශනාව අවසානයේදී ඒ සීලු දෙනාටමත් නැවත නැවතත් අපි පින් අනුමෝදන් කරන්නට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි ඔබ අප සීලු දෙනාම මේ ජීවත්වන කාලවකවානුව කියලා කියන්නේ අප දන්නවා බොහෝ දිනෙකුගේ ජීවිතේට යහපත් වූ කාලවකවානුවක් නෙමෙයි. ජීවිතේ පිළිබඳ වික්තරාකාරයකට බයකට තැති ගැනීමකට ලක් වෙලා තිබෙන කාල පරිච්ඡේදයක්. ඔබ දන්නවා මේ කොරෝනා වසංගත තත්ත්වයේ තුල මේ මොහොත වෙන විට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් යම් ආකාරයක විනය නීති රීති වලට අනුකූලව එසෙන්නත සමහර වෙලාවට යම් යම් ආකාරයේහි සොයන් වාරණයන්ට ලක්වලා අපේ ජීවිතය ගත කරන්නට සිදුවලා තිබෙනවා. මේ අදිරිනිත කාල පරිච්ඡේදයේ තුල අපට පේනවා විටින් විට අපේ ජීවිතයේ තුල යම් ආකාරයක කම්පණයන් ඇතිවෙන සිදුවීම් බොහොමයක් අපිට දකින්න හැකියාවක් තිබෙනවා. එතැන් වෙලාවට ප්‍රවෘත්ති බලන විටත්
එහෙම නැත්නම් නොඑක ආකාරයේහි සමාජ මාධ්‍යයන් පරිශීලනය කරන විටත් දවසින් දවස මොහොතින් මොහොත මියදෙන මිනිසුන් පිළිබඳව අහන්ට දකින්ට ලැබෙනකොට ඔබේ හදවතට එක්තරා ආකාරයක කම්පනයක් ඇති වෙනවා. පින්වත්නි මෙවැනි අවස්ථාවකදී අපි හැකිතාක් දුරට ධර්මී රැකවරණය පිහිට ළඟා කරගත යුතු වෙනවා. ඔබ දන්නවා මේ රෝගකාරක තත්ත්වයන්ට ගොදුරු වුණාට පස්සේ ඒ ගොදුරු වූ පිරිස බොහෝ වෙලාවට ජීවිත එක්තරා ආකාරයක තනිවීමක් සිදු වෙනවා. ජීවිත එක්තරා ආකාරයක අසරණ භාවයක් ඇති වෙනවා. ඒ නිසා මේ කාලවකවානුව තුළ අපට අපේ ජීවිතයේහි පැතිකඩවල් ගණනාවක්ම යම් යම් ආකාරයේහි සකස් කරගන්නට පිළිල කරගන්නට සිදු වෙනවා. මේ මෑත භාගයේදී යටවත්ත ප්‍රදේශයේහි මාතලේ යටවත්ත ප්‍රදේශයේහි එක්තරා මාතාවක් ඇය අපේ ධර්ම දේශනාවන් කරන පින්වත් මහත්මියක් ඇයි දුරකතනින් කතා කරමින් හඬමින් වැළපෙමින් සඳහන් කළේ ස්වාමිනී අපේ ගමේ කීප දෙනෙකුටම මේ රෝගකාරක තත්ත්වයට පත් වෙන්න මූණ පාණ්ඩ සිදුවලා තිබෙනවා. රෝගියන්ට පත් වුණාට පස්සේ බොහෝ දිනක් අපව ප්‍රතික්ෂේප කරනවා. හදිසියේහි රෝහල් ගත වෙන්න හෝ බෙහෙතක් හේතක් ගන්නටවත් කිසිම කෙනෙක් යාමට අවශ්‍ය කරන මග සලසා දෙන්නේ නැහැ. වාහනයකට ගොඩ කර ගැනීමක් සිදුවන්නේ නැහැ. මගේ හදවත එක්තරා ආකාරයක කම්පණයකට පත් වෙච්ච දෙයක් ඒ අම්මගේ කතාව තුළ තිබුණා. ඒ සිදුවීම තමයි අපි බොහෝ වෙලාවට ගමේ තිබෙන පොදු ළිඳකින් අපි ජලය පානය කරනවා. ගෙදරට අවශ්‍ය කරන ජලය ලබා ගැනීම සිදු කරන්නේ ඒ ස්ථානින්. නමුත් සමහර ඇත්තන් ඒ ජලය අපි ලබා ගන්නා තැන තිබෙනා වූ භාජනය ඒ ලණුව සියල්ලම ඉවත් කරලා මේ විදියට එක්තරා ආකාරයකට ජීවිතයේ තුළ අසරණ තත්ත්වයකට පත්වන ස්වභාවය බොහෝ ඇත්තන් ඒ ගමේ ජීවත් වෙන ඇත්තන් පමණක් නෙමෙයි මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ තැන්වල සිටින පිරිසවලට මේ කියන ගැටලුකාරී තත්ත්වයන්ට මුණ පාන්න සිදුලා තිබෙනවා. අප දන්නවා පින්වත්නි සමහර ස්ථානවලදී යම් යම් රෝගාබාධයන්ට පත්වෙච්ච පිරිසවලට බොහොම ගුණගරුක පිරිස වටපිටාවේ ඉන්න පිරිස බොහෝ වෙලාවට අපි දන්නවා විවිධාකාර විදිහේ ආහාර පාන බෙහෙත් තීත් ආදී ලබා දීම සිද්ධ කරනවා. බොහොම බෝසත් ගුණ ඇති සත්පුරුෂ මිනිසු තාමත් මේ සමාජය තුළ ජීවත් වෙනවා. නමුත් අපි අපට හැකියාකාරයෙන් කිසියම් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ තාමත්ම වටිනාම කාරණාවක් බව මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමැතියි. අද අපි මේ දේශනාව සඳහා මා පාදක කරගත්ත ගාථා පාඨය පංචක නිපාතේ පංචම පණ්ණාසිකේ සඳහන් වන සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායෙහි. ඒ තමයි යාගු සූත්‍රය. යාගු කියන වචනය ඔබට ඇහෙනකොටම ඔබ දන්නවා මේ යාගු කියලා සඳහන් කරන්නේ කුමක්ද කියන එක. අපි සාමාන්‍ය වශයෙන් සඳහන් කරන්නේ යාගු කියලා කැඳ පිළිබඳවයි සඳහන් කරන්නේ. මේ කැඳ පිළිබඳව අද මා විශේෂයෙන් මේ මාතෘකාව යොදා ගැනීමට හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ කාලවකවානුව තුළ අපි දන්නවා අපි බොහෝ නිවෙස්වල තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. අපට අපේ ජීවිතය ඕනෑම වෙලාවක මියදෙන්නට පුළුවන්. අපි ඕනෑම වෙලාවකදී රෝගාබාධයන්ට පත් වෙන්න පුළුවන්. අපි දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුලත් යම් යම් ආකාරයේ රෝගාබාධයන්ට පත්ච්චි ආර්ය උතුමන් වහන්සේලා රජවරු බොහෝ දිනක් තමන්ගේ කායික සුවතාව සඳහා බෙහෙත් ලබා ගැනීම සිද්ධ කළා. විනී පිටකයේදී කියවනකොට අපිට පේනවා බේසච්චක්ඛන්දේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශරීරයට ඇතිවිච්චි වාපිත් සෙම් කිපීම නිසා ගත්ත බෙහෙත් පිළිබඳවත් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන් ජීවක වේද මහත්මයා කියලා කියන්නේ අපේ ශාසන ඉතිහාසයේ තුල සිටින ඉතාමත්ම වටිනා බුද්ධෝපස්ථානය කරපු බුදුරජාණන් වහන්සේට සහ ආර්ය උතුමන් වහන්සේලාට බෙහෙත් තීත් ආදී ලබා දුන්න වේද මහත්මයා ජීවක වේද මහත්මයා කසල ගොඩක උපන් එසේ නැතොත් තමන්ගේ මෑණියන් උත්පත්ති ලැබපු වෙලාවේදී කසල ගොඩට කොහො විසිකලා ගණිකාවකට උපන් ජීවක
කුණුමලකට දාලා තිබිච්ච වෙලාවේදී තමයි අබේරාජ කුමාරයා හදා වඩා ගත්තේ. කොහොම නමුත් අපිට පේනවා ජීවක කුමාරයා බොහෝ කාලයක් ශිල්ප ශාස්ත්‍රය හදා අරගෙන යම් යම් ආකාරයේ ශිල්ප ඥානයන් ලබා ගත්තට පස්සේ ඔව් බොහෝ දිනකට බෙහෙත් කරනවා. අපිට පේනවා අපේ ත්‍රිපිටක සාහිත්‍ය කියවාගෙන යනකොට බොහෝ ආර්ය උතුමන් මහන්සේලාට සාරිපුත්‍රයන් වහන්සේ මහා මොග්ගලණ තෙරුන් වහන්සේ මේ ආදී වශයෙන් තෙරුන් වහන්සේලාගේ ජීවිතවලටත් යම් යම් ආකාරයේ රෝගාබාධයන් ඇතිවිච්ච අවස්ථාවන් මේ රෝගාබාධයන් ඇති වෙනකොට අපට ක්‍රම දෙකට අපේ ජීවිතය තුළ සෝතාවක් ගොඩනගා ගන්න පුළුවන් එකක් තමයි මානසික වශයෙන් ඇති කරගන්නා වූ සෝතාව ඒ ඔබට ධර්මයේ මගින් වඩාත් හොඳින් විස්තරාත්මක විදිහට අපිට කියා දෙනවා දෙවෙනි කාරණාව තමයි අපේ ශාරීරික සුවතාව ඇති කර ගැනීම සඳහා අපි බාහිර වශයෙන් ලබා ගන්නා වූ නොඑක් ආකාරයේ බෙහෙත් ද්‍රව්‍ය. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ තුල අපට අපේ ජීවිතයේට මේ මානසික සුවතාවත් කායික සුවතාවත් ඇති කර ගැනීම සඳහා මේ බෙහෙත් වර්ග දෙකම භාවිතයට ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා මුලින්ම අද මේ සූත්‍ර දේශනාවක අපට මේ කැඳ පිළිබඳව සඳහන් කරපු කාරණාව සිහිපත් කරමින් අද මේ කැඳ භාවිතයේ තියෙන වටිනාකම පිළිබඳව මම කෙටියෙන් මට සඳහන් කරන්න පුළුවන් මේ ධර්ම දේශනාව අතරතුර. ඒ නිසා අපි අපේ ජීවිතයේ තුල මේ කාල පරිච්ඡේදයේ තුල වඩාත් අවශ්‍ය වන ගුණාංග කීපයක් තිබෙනවා පින්වත්නි. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ විරියාරම්භ සූත්‍රයේදී ඒ වර්ගයේදී තාමත්ම හොඳින් භාග්‍යතුන් වහන්සේ ඔබට අවබෝධාරණය කරන්ට යෙදුනා. එහෙම නැත්නම් අපට අපේ ජීවිතයේ තුළ කිසියම් ආකාරයක වීරියක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම්. ඒ වගේම අපේ සිත තුළ තිබෙන්නා වූ ලෝභ සහගත සිතුවිලි අපට අඩු කරගන්නට හැකියාවක් තිබෙනවා නම් අපට අපේ ජීවිතයේ තුළ සන්තුෂ්ඨිතාව එහෙම නැත්නම් සතුට කියන එක ළඟා කරගන්න පුළුවන් නම් ඒ වගේම යෝනිසෝ මානසිකාරී කියලා කියන එක අපි කරන මේ ගත කරන හැම මොහොතක් පාසාම ඉතාමත්ම හොඳින් සිහි කල්පනකින් යුක්තව කාලය ගත කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ වගේම සම්‍යක් ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් නම් මෙන්න මේ කියන වටිනා ගුණාංග ඔබට ඔබේ ජීවිතය තුළ පුහුණු කරන්න පුළුවන් නම් මේ කාලයේදී බොහෝ දේවල් අපේ ශරීරය තුළ යම් යම් ආකාරයේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන්කමක් තිබෙනවා ඔබ දන්නවා වීරිය විදියට මෙතන සඳහන් කළේ මේ ධර්මයේ අවබෝධ කරගන්න ගන්නා උත්සාහය වීරිය විදියට සඳහන් කරපුවාම ඔබ ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා පුලුවන් තරම් ධර්මයට ලං වෙලා ධර්මානුකූලව භවනා යෝගීව එවැගේම පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරමින් හැකිතාක් දුරට ඔබේ ජීවිතයේ තුළ සැහැල්ලු භාවයක් ඇති කරගෙන සන්තුෂ්ටියක් ඇති කරගෙන ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා නම් මේ බොහෝ රෝගකාරක තත්ත්වයන් සමනය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා ඒක හේතුවක් තිබෙනවා පින්වත්නි මේ ලෝකයේ තුල කිසියම් මිනිසෙක් මානසික වශයෙන් දුර්වලතාවකට පත් වුනොත් ඒ මානසික වශයෙන් දුර්වලතාවකට පත් වෙන්න ශරීරය තුල තිබෙනා වූ ශක්තිය සම්පූර්ණයෙන් ක්ෂය වෙලා යනවා නිදංගත රෝගකාරක තත්ත්වයන් ඉතාමත් මික්මනින් මතුවෙන්න පුළුවන් ඔබ දන්නවා සමහර වෙලාවට ජීවිතේ බලාපොරොත්තු නොමන ආකාරයේ සිදුවීම් වලට මුණපාන්න සිදු වුණාට පස්සේ අපට අපේ ජීවිතයේ තුල නිදංගතව තිබෙන බොහෝ රෝගාබාධයන් ඉතාමත් මික්මනින් මතුවෙනවා මේ කාල පරිච්ඡේදයේ තුල යම් පීඩනකාරී ස්වභාවයකින් යුක්තව ජීවත් වෙනකොට අපි වඩාත් හොඳින් අවබෝධාරණය කරගන්න අවශ්‍ය වෙනවා මේ විරිය ආරම්භය එහෙම නැත්නම් අප්‍රචිතාව සන්තුටිතාව ජෝනිසෝ මානසිකාරය ඒ වගේම සම්‍යක් ප්‍රඥාව කියලා කියන්නේ මේ වටිනාම ගුණාංග වීරියවන්තකමින් යුක්තව සතුටින් යුක්තව තමන්ට ලැබෙන දෙයකින් මේ මොහොතේදී සතුට වෙලා ජීවත් වන්නට හැකියාවක් තිබුණොත් ඔබේ ශාරීරිය තුල තිබෙනා වූ බොහෝ ඥාන ශක්තිය වැඩි කරන්න පුළුවන් අපේ ඥාන ශක්තිය අඩුවෙන් තමයි අපි එක්තරා ආකාරයකට රෝගකාරක ස්වභාවයකට පත් වෙන්නේ ඒ නිසා මානසික වශයෙන් තිබෙනා වූ ශක්තිය තාමත් වටිනවා අපේ නිවසලට මුළු රාත්‍රියේ පුරාම පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනය කරන දී ඒ දේවල් ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තිබෙනවා ඉතාමත්ම වටිනවා නූතන මනෝවිද්‍යාඥයන් පවා මේ පිළිබඳව පරීක්ෂණය කරලා තිබෙනවා බොහෝ ශබ්ද බද්ධ ඇති කරනවට වඩා ඔබට ඔබේ කනට ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයකට මොකද හේතුව
සමහර රෝගාබාධයන්ට පත් වෙලා ඉන්න පිරිසවලට ඉතාමත්ම ශබ්දයේ අධික විදියට යම් යම් ආකාරයේහි ශබ්දයන් නැතුණාට පස්සේ ඒ වොන්ට මානසික වදයක් බවට පත් වෙනවා. ඔබ දන්නවා ලංකාවේ මෑත භාගයේදී සමහර පුච්චලයන් උසාවියලට පවා ගොස් සිටිනවා. ඒ හේතුව මොකද යම් යම් ආකාරයේ ස්ථානවල රාත්‍රී කාලයේ හෝ වේවා හවස් කාලයේ හෝ වේවා උදේ පාන්දර හෝ වේවා ඉතාමත්ම ශබ්දයේ අධික විදියට පිරිත් දේශනාවන් ස්පීකර් මගින් ප්‍රචාරයට පත් කිරීම සමහර ඇත්තන්ට මේක වදයක් බවට පත් වෙලා තියෙනවා සමහර ඇත්තන්ට මේක යම් ආකාරයක සෝතාවක් ඇති වෙන කාරණාවක් නමුත් අපි හොඳට දැනගන්න අවශ්‍ය වෙනවා අපි ධර්මීය ශ්‍රවණය කළත් ඉබකීම මොන දේ කළත් තවත් පිරිසකට බාධාවක් නොවන ආකාරයකට ඒ සියලු කටයුතු කරන්න ඒ නිසා ඔබට පමනක් ඇහෙන විදියට හෝ gedare ඉන්න පිරිසට පමනක් ඇහෙන විදියට හෝ ඉතාමත්ම හොඳින් ඒ වගේම යම් ආකාරයක මනසට පීඩාවක් ඇති නොවන ආකාරයකට ඔබට ශ්‍රවණය කරන්න හැකියාවක් තිබෙනවා නම් ඉතාමත් වටිනවා ඒ නිසා නූතන මනෝවිද්‍යාඥයන් පවා මේත කාලයේදී අපි කරපු එක්තරා වැඩසටහනකදී අපේ විශ්වවිද්‍යාලයේ කරපු වැඩසටහනකදී ඒ සඳහා සම්බන්ධ වුණු ජේෂ්ඨ මහාචාර්යවරයෙක් මනෝවිද්‍යාව පිළිබඳව ඔහු සඳහන් කළේ මිනිසුන්ගේ සිත සුවපත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි රාත්‍රී කාලයේදී හොඳ නිින්දක් ලබා ගැනීමට මානසික සහනය ඇති කර ගැනීමට තිබෙන එක ක්‍රමයක් තමයි මේ පිරිත් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කිරීම. ඒ නිසා හරියට ශබ්ද උච්චාරණ ක්‍රමයට අනුකූලව ස්වර ව්‍යංජන ලස්සනට ගලපලා අපි දන්නවා ඉතාමත්ම හොඳින් රාත්‍රී කාලයේදී පිරිත් ශ්‍රවණය කරන්න පුළුවන්. අපේ net ගුවන් විදුලි රාත්‍රී පුරාවටම ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ නිසා මානසික වශයෙන් චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙන ඒ සඳහා ඔබේ මානසිකාරීම යෙදෙව්වොත් ඔබට මුළු රාත්‍රියක් පුරාවටම ඒ භාවනාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මේ පිරිත් සොරයට ඒ වගේම මේ පිරිත් තුළ තිබෙන්නේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණයන්මයි, තෙරුවන්ගේ ගුණයන්මයි තිබෙන්නේ. ඒ නිසා මේ හැම පිරිත් සූත්‍ර දේශනාවක් තුළම තිබෙන්නේ එක්තරා ආකාරයකට සත්‍යක්‍රියාවක්මයි. ඔබ දන්නවා බොහෝ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීමේදී අවසානයේදී සඳහන් කරන්නේ ඒතේන සත්‍ය වජ්ජේන හෝතු තේජය මංගලං මේ උතුම් සත්‍යක්‍රියා බලයෙන් එහෙම නැත්නම් මේ උතුම් සත්‍ය බලයෙන් ඔබට මංගල්‍යක්ම වේවා යහපතක්ම වේවා යයි කියලා කියන්නෙම එතන තිබෙන්නේ එක්තරා ආකාරයකට සත්‍යක්‍රියාවක් ඒ නිසා පින්වත්නි ඔබ මුළු රාත්‍රියක් පුරාවටම ඔබේ මානසිකාරය යොමු කරගෙන ඒ වගේම ධර්මයක් උනත් ශ්‍රවණය කරන වෙලාවේදී විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ තුලදී ඔබ හිතන්ඩම මේ ධර්මයේ ශක්තියේ බලයෙන්ම මට මගේ ජීවිතේට මට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ඇති වේවා අන් අයටත් ඒ සුවතාවම ඇති වේවායි කියලා කියන මේ සත්‍යක්‍රියාව අත් වශයෙන්ම හැම gedarak gedarak පාසාම කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔය හිතු හිතන්න කල්පනා කරන්ට ඔබට ඔබේ නිවස තුළ ජීවත් වෙන්නේ 5 දිනින්ද 6 දිනින්ද ඒ සියලු දිනාම එකට එක රාසි වෙලා ඒ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන ඒ ක්‍රියාව කරනකොට මොනතරම් ශක්තියක් ඒ නිවස තුළ ගොනු වෙනවද ගමක් විදියට ගත්තට පස්සේ රටක් විදියට ගත්තට පස්සේ අපි සියලු දිනාම ඒ චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙන ඒ මානසිකාරයේ යොමු කරන්නට පුළුවන් නම් ඒ චිත්ත තරංග ඔබ ජීවත් වෙන ගේය තුළට පරිසරයට සියල්ලටම බලපානවා ඔබට යම් යම් ආකාරයේ දෝෂයන් තිබෙනවා නම් මේ පවතින කාලවකවානුව තුළ යම් යම් ආකාරයේ දෝෂයන් තිබෙනවා නම් බොහෝ දෝෂයන් සමනය කිරීමේ ශක්තියක් තිබෙනවා මේක ඔබ හොඳට විශ්වාස කරන්න අවශ්‍ය වෙනවා මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන පිරිසවලට මෙයින් වටිනාකමක් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා පින්වත්නි ඔබ විශේෂයෙන් කල්පනා කරන්න අවශ්‍ය වෙනවා ඔබට ඔබේ ජීවිතයේ තුළ සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගෙන ඒ සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගත් තාක්කල් තමයි ඔබට මේ ධර්මයේ තිබෙන ශක්තිය ඔබේ ජීවිතයට ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඒ නිසා ඔබට මේ කාලවකවානුව තුළ විශේෂයෙන් මාව ධර්මයේ කරන්නෙම මේ පිරිත් සූත්‍ර දේශනාවන් වැඩි වැඩියෙන් ශ්‍රවණය කරන්ට ඒ මෙනෙහි කරන්ට ඊට අමතරව අපි සඳහන් කරපු යෝනිසෝ මානසිකාරය යම් යම් ආකාරයේ භාවනාවක් Tamange නිවෙස්වල සිට ඔබට පුරුදු පුහුණු කරගන්න පුළුවන් නම් තාමත් වටිනවා අපි දන්නවා මේ කාලවකවානුව තුළ විශේෂයෙන් මේ මාසේ 30 වෙනිදා දක්වාම යම් යම් ආකාරයේ සංචරණ සීමාවන් වලට යටත් වෙලා අපට අප ඉන්න ස්ථානවලම පුළුවන්තරම් අපි ආරක්ෂා වෙලා අපි ජීවත් වෙමු අපි ජීවත් වුණොත් තමයි අපට අපේ ජීවිතේ බොහෝ දේවල් කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඒ නිසා මිනිස්සු මේ වෙලාවේදී ජීවිතයේ ඉල්ලා සිටින අවස්ථාවක්
මේ දින මිනිසුන් බොහෝ දෙනෙක් ජීවිත ඉල්ලා සිටිනවා අපට අපේ අතේ තිබෙන මිල මුදලට වඩා අපිට ලැබෙන දේකින් අපිට සතුටටපත් වෙන්න පුළුවන් නම් බොහෝ දේවල් බොහෝ අපේක්ෂාවකින් තොරව මේ මොහොතේදී අපට අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ජීවිතේ මේ තාමත්ම බැරෑරුම් කාල පරිච්ඡේදයේ තරාකාරයකට අපට අපේ ජීවිතේ ආරක්ෂා කරගන්න පුළුවන්කමක් තිබෙනවා සමහර වෙලාවට මීට වඩා ලබන සතියේ ඊළඟ මාසයේ වෙනකොට තත්ත්වේ බරපතල වෙන්න පුළුවන් එවැනි බරපතලකාරී ස්වභාවයක් ජීවිතය තුළ ඇති වුණොත් අපි මීට වඩා අපට අපේ ජීවිතය තුළ දුක් විඳින්න සිදු වෙයි එනිසා අපි දැම්ම මේ පවතින කාලයක් වානුවත් වල පුළුවන් තරම් අපට අපේ ජීවිතේ අපි ආරක්ෂාව සලසා ගමු එතකොට පින්වත්නි අද මා මේ දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨයත් එක්කම ඔබට මා පැහැදිලි කිරීමක් කරලා දෙන්න වඩාත් කැමැති විශේෂයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදිච්ච වටිනා කාරණා පහක් පිළිබඳව සඳහන් කරන්න කැමැති මේ වටිනා කාරණා පහ ඔබ ඉතාමත්ම හොඳින් මතකයේ රඳවා ගත යුතු වෙනවා ඔබ සමහර වෙලාවට මීට පෙර මේ දේශනාවන් සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාගෙන් අපෙන් ශ්‍රවණය කරලා තියෙන්න පුළුවන් එහෙම නොවුනත් කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් නැත්තේ නැවත නැවතත් මේ කාරණාවන් මිනිහි කරනකොට ජීවිතයට එක්තරා ආකාරයකට වටිනාකමක් ගොනු කරගන්න පුළුවන් පළවෙනි කාරණාව විදිහට ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනා ඉතාමත්ම හොඳ පෞරුෂත්වයක් තියෙන අපි මේ පෞරුෂත්වය කියන වචනේ සඳහන් කරන්නේ කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන කායික ශක්තිමත් භාවයත් මානසික ශක්තිමත් භාවයත් එතකොට මේ කායික ශක්තිමත් භාවයත් මානසික ශක්තිමත් භාවයත් ජීවිතයේ ඕනෑම කාලවකවානුවකදී කෙනෙකුට මේක ජීවිතේ රඳවා ගන්න හැකියාවක් තිබෙනවා. ඒතර කායික වශයෙන් අපි දුර්වලතාවයන්ටපත් වෙනවා. මානසික වශයෙන් දුර්වලතාවයන්ටපත් වෙනවා. අපි එහෙම වුණත් අපට යම්තාක් දුරට ජීවිතේ එක්තරා ආකාරයක ශක්තිමත් භාවය ගොඩනගා ගන්න පුළුවන් කරුණු කීපයක් මෙතනදී අවධාරණය කරන්න යදුනා. ඒතර කිසියම් මිනිසෙක් Tamange ජීවිතයේ තුල හොඳ පෞරුෂත්වයක් ඇතිව නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය කරන සප්පාය පහක් ලෞතර බුදුහාමුදුර අපට අවධාරණය කළා. පළවෙනි කාරණාව තමයි ආහාර සප්පාය. ඒ වගේම විහරණ සප්පාය. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි උතු සප්පාය. හතරවෙනි කාරණාව තමයි පුජ්ජල සප්පාය සහ අජ්ජහසේ සප්පාය විදියට මෙන්න මේ කරුණු පහ ලෞතර බුදුහාමුදුර අපට අවධාරණය කරන්න යෙදුනා. මේ කරුණු පහම මේ විලාවිදී පින්වත්නි මේ මොහොතේදී මේ කාල වකවානුව තුළදී වඩ වඩා වැඩි වැඩියෙන් අපට අපේ ජීවිතේ ළඟා කරගන්න පුළුවන්. අපි බලමු පළවෙනි කාරණාව විදියට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න දීච්ච කාරණාව. පළවෙනි කාරණාව විදියට සඳහන් කෙලේ ආහාර සප්පාය. ඒ කියලා කියන්නේ සුදුසු ආකාරයකට එහෙම නැත්නම් අපේ ජීවිතේට වඩාත් හොඳින් යොදා ගන්න පුළුවන් ආහාර ලබා ගැනීම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ. හේතුව මොකද? සංගීත නිකායේ ආහාර වර්ගයේ ආහාර සූත්‍රයේදීත් අපට පැහැදිලි කරන්ට යෙදුනා මිනිසෙකුට මේ ජීවිතයේ තුල ලබා ගන්න පුළුවන් ආහාර වර්ග හතරක් පිළිබඳව සඳහන් කළා. ඔබ දන්නවා පින්වත්නි මේ ආහාර හතර කුමක්ද කියලා? පළවෙනි ආහාරය තමයි කබලින්කාර ආහාර. දෙවෙනි එක තමයි පස්ස ආහාර. තුන්වෙනි එක තමයි මනෝ සංචේතනික ආහාරය. හතරවෙනි එක තමයි විඥාන ආහාරය. මේ කියන කාරණා හතර දිහා බලනකොට අපේ ජීවිතේට ආහාරය කියලා කියන එක ඉතාමත්ම සමීප කාරණාවක්. ඔබ දන්නවා මේ කාලවකවානුවේදී අපිට ආහාර සොයා ගැනීම කියලා කියන එක ඉතාමත්ම අපහසුයෙන් තමයි කරගන්න සිදුලා තිබෙන්නේ. පෙරේදා දවසේදී සංචරණ සීමාවන් පනවන්නට මත්තෙන් බොහෝ දිනක් තම තමන්ට හැකිය ආකාරයකට වෙළඳසැල්වලට ගිහිලා ආහාර පාන ආදී රැස් කරගන්නට සහ කිරිමක් කළා. එය ඔබ පමණක් නෙමෙයි විහාරස්ථානයේ වැඩ වාසය කරන මගේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අපි 18 දිනක් වහන්සේටත් අනිකුත් සියලු දෙනාටම අපි අවශ්‍ය කරන ආහාර පාන මුලින්ම සකස් කර ගැනීම සිද්ධ කළා. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සකස් කරගත්තා. මේක සාමාන්‍ය දෙයක්. ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ප්‍රධාන වශයෙන්ම ජීවත් වෙන්නෙම තමන්ගේ ආහාර පිණිසමයි. ඒ විදිහට තමයි බොහෝ වෙලාවට අපි දැනගෙන තිබිච්ච කාරණාව. හේතුව මොකද? මිනිසු තමන්ගේ ජීවිතයේ තුල හරිහම්බ කරන බොහෝ දේවල් වලින් වැඩිම ප්‍රතිශතයක් යොදා ගැනීම සිදු කරන්නේම ආහාර තනා ගැනීම සඳහා තමයි වැඩිම ප්‍රමාණයක් අපි වියදම් කිරීම සිදු කරන්නේ.
ඔබ දන්නවා මේ කාලවකවානුව තුල මේ කබලින්කාර ආහාර විද්‍ර සදාහන් කරපුවාම මෙතනදී මේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදෙන්නේ මේ කබලින්කාර ආහාර කියලා කියන්නේ අපි කැබිලි වලට කඩලා ඉවරලා අපි මුඛයෙන් ලබා ගන්නා ආහාර ද්‍රව්‍ය. දැන් බලන්න ඔය ඇත්තෝ තමන්ගේ ජීවිතයේ තුල ඔබ කොච්චර නම් තමන්ගේ ජීවිතයේ තුල විවිධාකාර විදිහේ ආහාර වර්ග ලබා ගැනීමක් සිදු කරනවාද? එතකොට අපි ලබා ගන්නා වූ ආහාරවල තිබෙන්නා වූ ඒ වටිනාකම ඒ ගුණාත්මක භාවය තුළ අපේ ශාරීරිය තුළ තිබෙන්නා වූ යම් යම් ආකාරයේහි ප්‍රතිශක්තිකරණයන් වැඩි කරන්නට අඩු කරන්නට එක්තරා ආකාරයක හේතුවක් වෙනවා. මේක කොච්චර හොඳට දැනගෙන හිටියද කියලා කිව්වොත් එහෙම අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුල පවා මේ ආහාර භික්ෂුන් වහන්සේලාට හු වේවා අනිත් පාර්ශ්වයන්ට ලබා දීමේදී වඩා සැලකිලිමත් භාවයකට පත් වෙලා තිබෙනවා. ආහාර ලබා ගැනීමේදී පවා ඒක එක්තරාකාරයක භාවනාවක් බවට පත් වෙලා තිබුණා. මා ඔබට සඳහන් කරන්නම් අද මේ දේශනාවට පාදක කරගත් ගාථා පාඨයේ විශේෂයෙන් ආහාර පිළිබඳව සඳහන් කිරීමේදී පංචමේ භික්ඛවි ආනිසංසා යාග්වියා කතමේ පංච මේ යාගු කියලා සූත්‍ර දේශනාවක් අපට හමු වෙනවා. බලන්ට අපේ සාමාන්‍ය ජීවිතයේ තුළ පැරණි ජීවිතයේ තුළ මොන තරම්නම් අපි කැඳවරක අපේ ජීවිතයට භාවිතයට ගත්තද? එතකොට මේ සූත්‍ර දේශනාවකට මෙවැනි කාරණාවක් පැහැදිලි කරන්නේ සාමාන්‍ය බොහෝ දෙනෙක් හිතන්නෙම කල්පනා කරන්නෙම මේ නිර්වාණගාමී ප්‍රතිපදා විතරක් කියලා දුන්නොත් ඇති කියලා. නමුත් පින්වත්නි නිර්වාණගාමී ප්‍රතිපදාවකට අපේ ජීවිතයේ හැඩගස්වාගෙන යනකොට අපට අවශ්‍ය වෙනවා අනිකුත් කායික මානසික පරිසරය සකස් කරගන්නට. අපි ලෙඩෙක් වෙලා අපිට බොහෝ දේවල් කරගන්න හැකියාවක් නැත්තේ නෑ. හැබැයි නිරෝගී කායික සුවතාවක් හෝ මානසික සුවතාවක් තියෙනකොට මේ ධර්මයේ තේරු ගන්නටත් වඩාත් ලේසි ක්‍රියාත්මක කරගන්නටත් ඉතාමත්ම ලේසි. බලන්න එතකොට මේ දේශනාවකට ඇයි මේ විදියට මේ සූත්‍ර දේශනාවක් තුලත් කරලා තිබෙන්නේ? බොහෝ බෙහෙත් ද්‍රව්‍යයන් පිළිබඳව අපේ විනය පිටකේ සඳහන් වෙනවා. නමුත් අපට මේ බෙහෙත් ද්‍රව්‍යයන් පිළිබඳව එක්තරා ආකාරයකට කියන්නට යම් යම් ආකාරයේ හැකියාවක් ඇත්තේ නෑ. බොහෝ වෙලාවට බෙහෙත් ද්‍රව්‍ය හෝ අනික්පුත් දේවල් පිළිබඳව විනය පිටකේ සඳහන් වන බොහෝ කරුණු කාරණා අපේ සඳහන් කළ යුතු වන්නේම හේතුකමක්ද ඒ සඳහන් කළ යුතු වන්නේ වෛද්‍ය උපදෙස් අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශයන්ට අනුකූලව තමයි ඒ කටයුතු අපි කළ යුතු වන්නේ. අපි හිතුමනාපයට සමහර දේවල් ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒවා අනුගමනය කරන බොහෝ පිරිසක් ඒන් විපත්කර තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ යම් ආකාරයක යම් බෙහෙතක් හේතක් ලබා ගන්නවා නම් ඒ බෙහෙතක් හේතක් ලබා ගැනීමේදී විශේෂයෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඔබ ලබා ගත යුතු වෙනවා. අපි දන්නවා අපේ ගම්පලාත්වල සාමාන්‍ය ආකාරයකට ඔය සාම්ප්‍රදායික විදියට බෙහෙත් තෙත් ආදී සිදු කරපු අවස්ථාවන් අපේ ඉස්සර කාලේ ජීවත් වෙච්ච බොහෝ පැරණන්නන්ට මේ තරම් ලෙඩ රෝග තිබුණේ නැහැ. ඔබ දන්නවා අපි පුංචි කාලේදී අපි ගම්පලාත්වල හිටපු කිසිම කෙනෙකුට යම් ආකාරයක මඳුමේය එහෙම නැත්නම් සීනි අමාරුව කෙනෙක් අපිට අහන්නටවත් දකින්නටවත් ලැබුණේ නැහැ. ඒ වගේම අධික රුධිර පීඩනය කෙනෙක් අපිට අහන්න දකින්න ලැබුණේ නැහැ. එපමණක්ම නෙමෙයි පිළිකා රෝගකාරක තත්ත්වයේ කෙනෙක්වත් අපට අහන්න දකින්න ලැබුණේ නැහැ. මේ කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපිට හැම තැනකම හැම පළාතක හැම ස්ථානයකම මේ කියන රෝගාබාධයන්ට ගොදුරු වෙච්ච අවස්ථාවන් ඕන තරම් දකින්න පුළුවන්කමක් තිබෙනවා. මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදයේ තුල අපේ ශාරීරිය තුල තිබෙනා වූ ප්‍රතිශක්තියේ උඩහක් අඩු තත්යක තිබෙන නිසා හීන තත්යක තිබෙන නිසා අපි ඉතාමත්ම ඉක්මනින් මේ රෝගාබාධයන්ට පත් වෙනවා. ඔබ දන්නවා දේශීය වෛද්‍යවරු නිරන්තරයෙන්ම කැඳපානයේ පිළිබඳව අවධාරණය කරලා තිබෙනවා. අපි දන්නවා අපේ පැරණි සහල් සම්ප්‍රදායක් තිබුණා සුවඳල් සහ හීනටි කළෝ හීනටි මේ ආදී වශයෙන් මේ කියන දේශීය හාල් වර්ග කියලා කියන්නේ අපේ ශාරීරිය තුළ තිබෙනා වූ ප්‍රතිශක්තිය ගොඩාක් වැඩි කරන්න හේතු වෙච්ච දේවල්. අපි බොහෝ දේවල් අපේ ජීවිතය තුළින් අපි ඈත් කළා. ඒ ඈත් කරපු නිසායි වගේ තියෙන ප්‍රතිඵල පළ විපාක අපි දැන් භුක්ති විඳින් සිටිනවා. දැන් මෙතනදී පේනවා මේ කැඳ භාවිත කිරීමේ ආනිසංස පහක් පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන් අපේ කුසගින්න නිවා ගන්නට එක හේතුවක් වෙනවා. එපමණක් නෙමේ අපේ පිපාසං පටිවිනේති අපේ පිපාසය නැති කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම අපේ කුසේ තුල තිබෙනා විශේෂයෙන් අපි දන්නවා බොහෝ වෙලාවට අපේ කුස තුල යම් යම් ආකාරයේහි වාතේ පිරිච්ච ස්වභාවයක් තිබෙනවා. අපි කියනවා හැම වෙලාවක් තුලදී මගේ කුස පිරිලා පිරිලා තියෙන්නේ. එතකොට අපි කියන සමහරට ගැස්ට්‍රයිසිස් කියලා කියනවා. නොඑක ආකාරයේ අම්ලයන් නිසා අපේ ශාරීරියේ තුල කුස තුල යම් යම් ආබාධයන් තිබෙනවා. ඒක පින්වත්නි ඔබට පමණක් නෙවෙයි
මටත් මගේ ශරීරය තුලත් තිබෙන කාරණාවක්. එතකොට මේ කැඳ භාවිත කිරීම නිසා මේ තියෙන යම් යම් ආකාරයේහි කුස තුළ තිබෙනා වූ රෝගාබාධයන් දුරු කරන්නටත් හැකියාවක් තිබෙනවා. එපමණක්ම නෙමෙයි බොහෝ දිනකට තිබෙන ප්‍රශ්නයක් තමයි මලපහ කිරීමේ ප්‍රශ්නය. දැන් අපිට පේනවා වාතං අනුලෝමීති. ඒ වගේම වත්තිං සෝදේති අපට මලපහ කිරීමේදී යම් යම් ආකාරයේ ආබාධයන් තිබෙනවා. බොහෝ දිනකට මේ මලපහ කිරීම කියන ප්‍රශ්නයක්. නමුත් මෙතනදී පේනවා මේ කැඳ භාවිත කිරීම නිසා ඒ බොහෝ රෝගාබාධයන් යපහස්තාවයන් මගහරවා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. සමහර ඇත්තන් ආහාර ලබා ගත්තට පස්සේ කුසේදී ආහාරයන් දිරවීමට ලක්වන්නේ නැහැ. නමුත් මේ දේශනාවේදී පැහැදිලි කිරීමක් කරනවා ආමාවශේෂං පාචීතියනෙන් සඳහන් කරනවා. ඒවා යම් ආකාරයක පිච්චීමට ලක් වෙනවා. ආහාර ලබාගෙන සමහර ආහාරයන් කුස තුල තිබෙනකොට ඒවා දිරවන්නේ නැත්තම් නමුත් අපි කැඳ භාවිත කරනකොට ඒ කැඳ භාවිත කිරීමේදී ඒ බොහෝ දේවල් යම් ආකාරයක පිච්චීමට ලක් වෙනවා. බලන්න ආනිසංස පහක්ම මෙතනදී අපිට පෙන්වන්නට වදාලා. එතකොට අපේ කුසගින්න තිබෙනවා නම් කුසගින්න නිවාලන්නට මේක හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි පිපාසයක් තිබෙනවා නම් පිපාසය නැති කරන්න හේතු වෙනවා. ඒ වගේම කුස ඇතුලේ යම් ආකාරයක වාතයක් තිබෙනවා නම් ඒ වාතය යම් ආකාරයක පිට කරන්නටත් හේතු වෙනවා. එපමණක් නෙමෙයි අපේ මලපහ කිරීමේ පහසුව ඇති කරනවා. එපමණක් නෙමෙයි කුස ඇතුලේහි දිරවපු නැති ආහාර වර්ග තිබෙනවා නම් ඒවා දිරවීම සඳහා හේතු වෙනවා. එතකොට බලන්න අපිට කොච්චර වටිනාකමක් මේ ධර්ම කාරණාවලින් පවා අපිට ගෙනලා දීලා තියෙනවද? එතන ලෞත්‍රා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ කියලා කියන්නේ අතවශ්‍යම එක්තරා ආකාරයකට පින්වත් ප්‍රායෝගික මාර්ගයක්. ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් බොහෝ සෙයින් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් මේ සූත්‍ර දේශනාව ළඟම තිබෙනවා අතවශ්‍යම තවත් කාරණාවක්. ඒ තමයි අපි මේ දැහැටි වැළඳීමේ තිබෙන ආනිසංස පිළිබඳව සඳහන් කරනවා. දැහැටි වැළඳීම කියලා කියන්නේ අපේ මුඛ සෝදනීය කියලා කියන එක. අපි දන්නවා මේ කාල පරිච්ඡේදයේ තුළ බොහෝ වෙලාවට වෛද්‍යවරුන් අපිට ලබා දෙන උපදේශයක් තමයි ඔබේ උගුරකට හොඳට පිරිසුදු තබා ගන්න කියන එක. ලුණු වතුර ටිකකින් Tamanගේ උගුර සෝදා හරින එක මේ විසබීජ නාශකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. එතකොට අපි යම්මාකාරයක රාත්‍රී කාලයේදී හොවේවා ආහාර ගැනීමෙන් පසු හොවේවා ඒ වෛද්‍ය නිර්දේශයන්ට අනුකූලව අපි දැහැටි වැළඳීම කියන එක. එහෙම නැත්නම් මුඛ සේදීම කියලා කියන එක. හොඳට පිරිසුදු කිරීම කියන කලක Tamanගේ ශරීර සෞඛ්‍ය සඳහා බෙහෙවින්ම හේතු වෙනවා. යම් ආකාරයක ඇස්වල රෝගාබාධයන් තිබෙනවා නම් මේ ඇස්වල තියෙන රෝගාබාධයන්ට තාමත්ම සුවතාවක් ඇති වෙනවා Tamanගේ මුඛය කියලා කෙනෙක් හොඳට පිරිසුදු කර ගැනීම. ඒ විතරක්ම නෙවෙයි Tamanගේ යම් ආකාරයක මුඛෙහි දුර්ගන්ධයක් තිබෙනවා නම් ඒ දුර්ගන්ධය නැති කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම Tamanගේ ශාරීරිය තුළ තිබෙනව රසනහර පිරිසුදු කරන්න පුළුවන්කමක් තිබෙනවා. යම් ආකාරයක අපේ ශාරීරිය තුළ පිත් සෙම් වාගේ දේවල් තිබෙනවා නම් මේ බොහෝ දේවල් සමනය කරන්නටත් මේ දැහැටි වැළඳීම කියලා කියන එක හේතු වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ කාරණාවන් වලදී මේ සූත්‍ර දෙකක්ම එකම තැන සඳහන් කරලා තිබෙනවා. එකක් තමයි කැඳ වැළඳීම පිළිබඳව, අනිත් එක තමයි දැහැටි වැළඳීම. එහෙම නැත්නම් මෙතනදී දැහැටි වැළඳීම කියලා සඳහන් කරන්නේම අපේ මුඛය සෝදා ගැනීම, පිරිසුදු කර ගැනීම. එතකොට මේ හොඳ සෞඛ්‍ය පුරුදු ක්‍රම සහ ඒ විතරක් නෙමෙයි තාමත්ම හොඳ ආහාර වර්ග ලබා ගැනීම කියලා කියන එක අපේ ශාරීරිය තුළ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා බොහෝ වෙලාවට හේතු වෙනවා. ඔබ දන්නවා බොහෝ ස්වාමින් වහන්සේලාට යාගු එහෙම නැත්නම් හිමිදිරි පාන්දරින්ම කැඳ පිළිගැන්වීම කියන එක සිද්ධ කරනවා. ඒක ඉතාමත්ම හොඳ ගුණාංගයක්, ඉතාමත්ම වටිනාකමක් තිබෙන කාරණාවක්. බොහෝ වෙලාවට අපිට පේනවා සමහර ඇත්තන් විවිධාකාර විදිහේ ජනමාධ්‍ය සහ විවිධ දේවල් හරහා අපේ ওই තිබිච්ච ආහාර රටාව සම්පූර්ණයෙන් විනාශයට පත් කිරීමක් කළා. ඔබ දන්නා සාමාන්‍ය මිනිසුන්ට කියපු දෙයක් තමයි කැඳ බීපුවාම එක්තරා ආකාරයකට නිදිමතක් හැදෙනවා. කිරිබත් කෑපුවාම නිදිමත හැදෙනවා. එහෙම නැත්නම් සෙම ඇවිස්සෙනවා යයි කියලා කියන කාරණාව. මේව සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයන් බවට පත් වුණා. එතකොට අපි උදේ පාන්දරින්ම අපේ කැඳ කෝප්පිය අපි අයින් කරලා වසක් විසක් සහිත වූ යම් යම් ආකාරයේ කිරිවලට පිටිකිරිවලට අපේ ශාරීරිය හුරු වෙලා තිබෙනවා. ඔබට මේ පිටිකිරිවලට අපේ ශාරීරිය හුරු වීම කියලා කියන්නේම එක්තරා ආකාරයකට විස සහිත දේවල් ශරීරගත වීමක්. මේ මෑත කාලයේදී ඇමරිකාවේ කරපු බොහෝ පරීක්ෂණයන් වලින් විශේෂයෙන් මේ පොල් ගෙඩියක තිබෙන වතුර පින්වත්නි තාමත්ම හොඳ ප්‍රතිශක්ති දනක පානයක්. අපි දන්නවා අපි ගෘහණියන් විසින් Tamanගේ නිවසේහි පොල් ගෙඩියක් බිඳලා ඒ වතුර අපි අයින් කරනවා බොහෝ වෙලාවට. නමුත් ඉස්සර කාලේ අපිට පේනවා මේ පොල් ගෙඩිය බිඳට පස්සේ අම්මලා Tamanගේ දරුවන්ට ඒක පොවනවා. ඒ වගේම අම්මත් ඒක පානය කිරීමක් කරනවා.
බොහෝ වෛද්‍යවරු ලෝකයේ තුල නිර්දේශ කිරීමක් කරනවා මේ කියන දේවල් විශේෂයෙන් කුරුම්බ ගෙඩියක තියෙන වතුර පවා පානය කිරීම ප්‍රතිශක්තිය වැඩි කරන්න හේතුවන කාරණාවක්. ඉතින් මම මේ සඳහන් කළේ ඔබේ ශරීරයට එක්තරා ආකාරයකට අහිතකර තත්ත්වයක් ඇතිවන දේවල් නෙමෙයි. දෛනික ජීවිතයේ තුල අපට අපේ ජීවිතයේ තුල ළඟා කරගන්නම පුළුවන් කාරණාවන්. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ආහාරය විදිහට සඳහන් කරපු කාරණාවන් වලදී මේ කබලින්කාර ආහාර විදියට අපි ලබා ගන්නා ආහාර වර්ග විශේෂයෙන් මේ රෝගකාරක කාල පරිච්ඡේදයන් තුළදී පුළුවන් තරම් අපි පරිස්සමට ඒවා ළඟා කරගත යුතු වෙනවා. එපමණක් නෙවෙයි ඔබට මේ මොහොතේදී ඔබගේ නිවස තුළ තිබෙනා වූ ආහාර වර්ග අනවශ්‍ය ලෙස විනාශ කරන්නේ නැතුව ඉතාමත් හොඳ සිහි කල්පනායෙන් යුක්තව හොඳ කලමනාකාරීත්වයෙන් යුක්තව ඒවා ඔබ පරිශීලනය කිරීම ඉතාමත් වටිනවා. ඔබ සන්තකව කිසියම් ආකාරයක වැඩිපුර ප්‍රමාණයක් තිබෙනවා නම් ඔබ දන්නා අසල්වාසී අමාරුකම් තිබෙන අගහිකකම් තියෙන පින්වත් පිරිසට වටපිටාවේ පිරිසට ඔබට ඒවා ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ කාල පරිච්ඡේදයේ තුල ඒ ඉතාමත්ම හොඳ වටිනා වූ පින්කමක් විදිහටත් එක්තරා ආකාරයකට සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි විශේෂයෙන් මේ ස්පර්ශ ආහාරය කියලා කියන එක. මේ ස්පර්ශ ආහාරය කියලා කියන කාරණාවේදී අපිට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුකූලව ගත්තට පස්සේ මිනිසුන්ගේ ජීවිතේට ඉතාමත්ම හොඳ සුවපහසුවක් ඇතිවන ආකාරයකට ජීවත් වීම. අපි දන්නවා සමහර වෙලාවට මන අසීත උෂ්ණ මේ ආදී දේශගුණික තත්ත්වයන් නිසා අපේ ශරීරයට යම් යම් ආකාරයේ රෝගකාරක තත්ත්වයන් මතුවෙනවා. මේ කාල පරිච්ඡේදය තුළදී සෙම් රෝගයේ වාගේ දේවල් ඉතාමත් මිකුණින් මතුවෙනවා. අපිට මේ සෙම් රෝගයේ වාගේ දේවල් ඉතාමත් මිකුණින් මතුවන නිසා අපි බොහෝ දේවල් වලින් ආරක්ෂා වෙන්න රාත්‍රී කාලෙදී ඔබේ නිවස බොහෝ වෙලාවට සීත කාලයක් තිබෙනවා නම් ඒ වගේම ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන ඒ ක්‍රමවේදයන් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. දවල් කාලයේදී ඔබේ නිවාස ඉතාමත්ම හොඳින් කිරිවලියට නිරාවරණය වෙන විදිහට ඔබේ ජනෙල් දොරවල් ඔක්කොම ඇරලාවිලා පිරිසුදු වාතය ඔබ ඉන්න තැනට ළඟා කරගන්න. අපිට පේනවා සමහර තැන්වලට ගියාට පස්සේ සමහර ඇත්තන්ගේ නිවස්වල මේ කියන පිරිසුදු භාවය කියන එක ඇත්තේ නැහැ. ඉතාමත්ම අඳුරු ස්වභාවයක් තිබෙන්නේ. බොහෝ වෙලාවට විවිධාකාර විදිහේ සුද්‍ර ජීවීන් මතුවෙන්න බොහෝ සෙයින් හේතු වෙනවා. Tamange වටපිටාව පරිසරය ලස්සනට පිරිසුදු කරලා මල් පහන් ටික පූජා කරලා තාමත්ම ලස්සනට එක්තරා ආකාරයකට අසපුවක් ආකාරයකට එක්තරා ආකාරයකට කුටියක් ආකාරයකට Tamange නිවස පරිසරය සකස් කරගන්න පුළුවන් නම් එය එක්තරා ආකාරයකට ඔබට මානසික වශයෙන් හොඳ සුවතාවක් ඇති වෙනවා. ඒ නිසා ඔබේ ස්පර්ශයට ඔබේ ශරීරයට දැනෙන දේවල් ඔබ නිදා ගන්න දේවල් ඇඳ පුටුවාදී මේ සියල්ලක්ම ඉතාමත්ම පිරිසුදු ලස්සනට ඔබට සුවපහසුවක් ඇති වෙන ආකාරයකට ඒව සකස් කරගන්න අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට ඔබ නිින්දට යෑමට පෙර ඔබ ගම්මාසි කෙනෙක් නම් නිින්දට යෑමට පෙර ඔබ නිදා ගන්න ඇඳ හොඳට පරීක්ෂා කරලා බලන්න. පසුගිය දවසක අපි දැක්ක ජනමාධ්‍ය හරහා ඒ නිදාගත් ඇඳෙහි නයි පෙටව 38 දිනක් හිටියා. ඒකට දවස් ගණනාවක් තිස්සේ ඇතෝ ඒ ඇඳේ නිදාගෙන තිබිලා තියෙනවා. ඒ නිසා අපි ඉස්සර කාලේ තිබිච්ච හොඳ පුරුද්දක් තමයි ගම්පලාත්වල ජීවත් වෙනකොට විශේෂයෙන් ගම්පලාත්වල ජීවත් වෙනකොට නිින්දට යෑමට පෙර තමන් නිදා ගන්න කොටේ සහ අනිකුත් සියලු දේවල් පරීක්ෂාවට ලක් කිරීමක් කරනවා. ඒ නිසා මේ සතුරු යම් යම් ආකාරයේහි වනසතුන් එහෙම නැත්නම් යම් යම් ආකාරයේ සර්පයන් ආදීන් තමන්ගේ නිවසට එන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට අපි ශාරීරික සුවපහසුවක් ඇති වෙන ආකාරයකට යම් යම් දේවල් සකස් කර ගන්නවා වගේ ඔය කියන සාමාන්‍ය දෛනික ජීවිතයේ තුළ තියෙන පිළිවෙත් පිළිබඳවත් පින්වත්නි අපි වඩාත් හොඳින් අවධාරණය කළ යුතු වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේට මේ ස්පර්ශාහාරය කියලා කියන ගිතාමත් වටිනවා. සමහර වෙලාවට අපේ මනෝවිද්‍යාඥයන් අපට පෙන්වා දෙන අවස්ථාවක් තිබෙනවා. අපි සමහර දේවල් කියවෙන විට බලනකොට මේ අත්දැකීම අපට අපේ ජීවිතය තුළ තිබෙනවා. ඔබ නිවස තුළ ඔබේ තිබෙනා වූ නිදාගැනීමේ ඉරියව්ව ඒ වගේම ඔබේ ඇඳ සහ අනිකුත් දේවල් සමහරලාට ඔබට වෙනස් කරන්න පුළුවන්කමක් තිබෙනවා. සාම්ප්‍රදායික පිළිවෙත අනුව සමහර ඇත්තෝ නිදන දිශාවක් තිබෙනවා. ඒ දිශාවන්වල යම් යම් ආකාරයේ වෙනස්කම් සිද්ධ කරලා ඔබ වාඩි වෙලා ඉන්න තැන වෙනස් කරන්න පුළුවන්, ඔබ පාඩම් කරන තැන වෙනස් කරන්න පුළුවන්. මේ ආකාරයකට යම් යම් ආකාරයේ වෙනස්කම් ඇති කළාට පස්සෙත් ඔබේ මනස තුළ යම් ආකාරයක වෙනසක් ගොඩනගෙන්න පුළුවන්. බොහෝ කාලයක් එකම ඉරියව්වකින් එකම ස්වභාවිකින් යුක්තව දකිනකොට බලනකොට ඔබේ මනස තුළ ඒ පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා අලුතෙන් අලුතෙන් අපේ මනස තුළ ඉතාමත්ම හොඳ සිතුවිලි ජීවිතය තුළ ගොඩනගා ගත යුතු වෙනවා. තුන්වෙනි කාරණා විදියට අපට දේශනා කරන්න යෙදුනේ මනෝ සංචේතන ආහාරය. මේ ඉතාමත්ම වටිනවා
අපේ මනස සතුටින් තියාගන්න පුළුවන් දේවල් අපි දන්නවා අපේ මනස තුළ තිබෙන්නා වූ සතුටින් තියාගන්න පුළුවන් දේවල් තමයි අවශ්‍ය වන්නේ ඉතාමත්ම හොඳ සිතුවිලි මේ කාල පරිච්ඡේදයේ තුල ඔබ කිසිසේත් ඔබේ සිත තුළ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න එපා ගැටීම් ඇති කරගන්න එපා එකිනෙකා අතර කෑකොස්සම් ගැනීම ඇති කරගන්න එපා ඒ වගේම විශේෂයෙන් මනස ලෙඩ වුණොත් සියලුම දේවල් ලෙඩවීමටපත් වෙනවා එනිසා පුළුවන් තරම් ඉතාමත්ම හොඳ උසස් සිතුවිලි ඇතිවෙන ආකාරයකට යම් යම් ක්‍රියාවන් වල නිරත වෙන්න ඕනේ බොහෝ දිනෙකට හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය තුළ බණහන්ට ධර්මී ශ්‍රවණය කරන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ හැබැයි ධර්මී ශ්‍රවණය කරන්න ඉඩකඩක් නොලැබුණත් සමහර ඇත්තන් තමන් දරුවන් ඒ ඇයිට පුළුවන්කමක් තිබෙන උසස් සිතුවිලි ඇතිවෙන ආකාරයේ යම් යම් ක්‍රියාවන් වල නිරත වෙන්නට අපි හිතමුකෝ ලෝකයේ තුළ ඉතාමත්ම හොඳ ශ්‍රේෂ්ඨ සංගීතයේ වගේ දේවල් තිබෙනවා ඒ වගේම හොඳ සාහිත්‍ය පොත්පත් තිබෙනවා මෙන්න මේකින් මේ సౌందర్యාත්මක දේවල් මගින් යම් යම් ආකාරයේ මානසික සංහිඳියාවක් ඇති කරගන්න පුළුවන් දැන් කවුරු හරි කෙනෙක් කියන්න එපා හිතන්න එපා මේ කියපු කාරණාවන් සම්පූර්ණයෙන්ම මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට සම්පූර්ණයෙන් විරුද්ධයි නේද කියලා නෑ පින්වත්නි මෙතනදි මා සඳහන් කළේ පුජ්ජල මනස යම් ආකාරයක සමනය කරගන්න පුළුවන් කාරණාවන් ඒ සංසුන් මනසකින් තමයි ඊළඟට අපිට ධර්මයට එක්තරා ආකාරයකට යොමු වෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඔබ දන්නවා සීල සමාධි ප්‍රඥා විද්‍යට අපට දේශනාවේ පැහැදිලි කරන්නට යෙදිනිත් මේ කාරණාව අපේ පුජ්ජල මනස තුළ යම් යම් ආකාරෙහි විසිරින් සහගත ස්වභාවයන් තියෙනකොට අපට බොහෝ දේවල් ජීවිත තුළ කරගන්නට හැකියාවක් ඇත්තේ නැහැ ඒ නිසා හැම වෙලාවක් තුළදීම උසස් සිතුවිලි තියාගන්නකොට ප්‍රසන්න සිතුවිලි තියාගන්නකොට පිරිසුදු චේතනාවන් තියාගන්නකොට මේ කාල පරිච්ඡේදය තාමත්ම වටිනවා හේතුව මොකද සමහර වෙලාවට සමහර ඇත්තෝ උදේ ඉඳලා රෑ වෙනකම් අපි කියන්නේම නැහැ කියන එකත් බෑ කියන එකක්මයි අමාරුකම් ජීවිතය තුළ කාටවත් තිබෙනවා රෝගාබාධයන් ඇතුණාට පස්සේ කවුරුත් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ හැබැයි ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ මොනතරම් අමාරුකම් තිබුණත් අර මානසික වශයෙන් තාමත්මද ශක්තිමත් භාවයක් ඇතිකර ජීවත් වෙන්න පුළුවන් නම් එය මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඔබේ ජීවිතේ තියෙන වටිනාම ශක්තියක් බවට පත් වෙනවා හතරවෙනි කාරණාව විදිහට හතරවෙනි ආහාරය විදිහට සඳහන් කළේ විඥාන ආහාරය පින්වත්නි විඥාන ආහාරය කියලා කියන්නේ අපේ මනස තුළ අපි මේ ගැඹුරු ධර්ම අවබෝධයක් ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වෙනවා මේ ලෝකයේ තුළ තිබෙනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය හොඳින් අවබෝධ කර ගැනීම මේ විඥාන ආහාරය විදිහට අපි මේ වෙලාවේදී මේ ස්ථානෙදී අපි තේරුම් ගත යුතු වෙනවා අපට ලෝකයේ තුළ අපිට ධර්මයේ මගින් කියලා දෙන්නේ මේ කාරණාවමයි අපට අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ලෝකේ මේ අවබෝධ කරගන්න බැරි විච ලෝකයක් තුළ අපි ජීවිතය ගත කරන්නේ මොහොතින් මොහොත නිමේෂයක් නිමේෂයක් පාසා සියල්ලම වෙනස් වීමකට ලක් වෙනවා අපි නොහිතන දේවල් ලෝකයේ තුළ සිදු වෙනවා සමහර වෙලාවට ජීවිතයේ කිසිදු ආකාරයක බලාපොරොත්තු නොවිච්චි ඉතාමත්ම කම්පණීය සිදුවීම් වලට ජීවිතය තුළ මුණ පාන සිදෙනවා අපිට මේ ධර්මතාව කියලා කියන එක ඔබ කල්ැතුම ඔබ දකින්න ඕනේ බලන්න ඕනේ එනිසා ඔබේ මනසට මේ ආහාරයත් එක්තරා ආකාරයක ගැඹුරු ධර්මයේ පිළිබඳව ලබා දුන්න ආහාරයක් විදිහටත් පින්වත්නි තීරුම් ගන්න අවශ්‍ය වෙනවා බලන්න එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ආහාර සප්පාය කියලා කිව්වට පස්සේ සුදුසු ආහාර පරිභෝජනය කියලා කියන එක මොනතරම් වටිනා කාරණාවක් බවට පත් වෙනවද මේ ආහාර පිළිබඳව ඉතාමත්ම දීර්ඝ දේශනාවන් අපේ සූත්‍ර දේශනාවල සඳහන් කරන්න පුළුවන්කමක් තිබුණත් ඔබට ඉතාමත්ම කෙටියෙන් මා සඳහන් කළේ මේ කියන කාරණාවන් එකින් එක අපි අපේ ජීවිතය තුළ අපි පුරුදු කරගන්න අවශ්‍ය නැතකොට ඔබට පේනෙමෙති අපි ලබා ගන්න ආහාර රටාවන් වල ස්වභාවයේ தත්ත්වය ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළදී ඔබ සෞඛ්‍ය උපදේශ වලට අනුකූලව ලබා ගත යුතු ආහාර මොනවද ලබා නොගත යුතු ආහාර කුමක්ද කියලා කෙනෙක් හොඳට අවබෝධය යුක්තව අපිට අපේ පැවැත්ම සකස් කරගන්න පුළුවන් නම් පින්වත්නි මේ බොහෝ රෝගාබාධයන්ගෙන් අපට එක්තරා ආකාරයක ජීවිතේ වළක්ව ගන්නට පුළුවන්කමක් තිබෙනවා අපි සඳහන් කළේ ඉතාමත්ම හොඳ යහපත් හොඳ පෞරුෂත්වයක් ගොඩනගා ගන්නට එහෙම නැත්නම් නිරෝගී මිනිසෙක් විතර ජීවත් වෙන්න අවශ්‍ය කරන කාරණාවන් පහක් තියෙනවා කියලා තමයි සඳහන් කළේ පළවෙනි කාරණාව විදිහට අපි සඳහන් කළේ ආහාර සප්පාය කියන එක දෙවෙනි කාරණාව පින්වත්නි සඳහන් කළේ විහරණ සප්පාය අපි ඉන්න තැන්වල ඉතාමත්ම හොඳින් පිරිසුදුව පිළිවෙලට අපි සකස් කරගෙන ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා ඒ විතරක්ම නෙවෙයි දුතු සප්පාය කියලා කිවි අර ඍතුන් වලින් පුළුවන් තරම් පරිස්සම් වෙන්න අවශ්‍ය වෙනවා මම මුලින්ම මේ සඳහන් කළා මේ කාරණාව මේ කාල පරිච්ඡේදයේ තුලද විශේෂයෙන් සෙම් රෝගයේ වාගේ සහ ඒ වගේම නිදංගත රෝගාබාධයන්ට පත්ලා ඉන්න අය කියන්නේ
සඳහන් කරන්නේ බෝ නොවන රෝග විතර සඳහන් කරන දේවල් දියවැඩියාව ඒ වගේම අධික රුධිර පීඩනය ඒ වගේම හෘද ආබාධ වගේ තියෙන මේ රෝග ආබාධයන්ට ලක් වෙලා ඉන්න පිරිස පුළුවන් තරම් තමන්ගේ ජීවිත තුළ පරිසං වෙන්න අවශ්‍ය වෙනවා ඔබ අවශ්‍ය කරන බෙහෙත් ටික ඖෂධ ටික ලබා ගන්න ගමන් ඔබේ පැවැත්ම ඉතාමත් හොඳින් තබා ගන්නට ඒ වගේම ධර්මයට ලං වෙලා අර ධර්ම මානසිකාරයම ඇති කරගත්තට පස්සේ පින්වත්නි ජීවිතය තුළ බොහෝ දේවල් අපට ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන් හතරවෙනි කාරණා විදිහට සඳහන් කරන්නේ පුද්ගල සප්පාය සුදුසු පුජ්‍යලයන් ආශ්‍රය කරන්න ඕනේ මේ ඉතාමත් වටිනා පින්වත්නි මේ කාල පරිච්ඡේදය තුළ අපි එකිනෙකා අතර කතා බහ කරන විට විශේෂයෙන් ඔබට ආශ්‍රය නිස්සරේ කරන්ට ලැබෙන ඔබේ හිතවතුන් කල්යාණ මිත්‍රයන් බොහෝ දෙනෙක් කතා කරන විට අපි පුළුවන් තරම් පරිසං වෙලා කතා කරන්න අවශ්‍ය වෙනවා බොහෝ වෙලාවට මා ඔබට සඳහන් කරන කාරණාව තමයි විවිධාකාර විදියේ රූපහානි නාලිකාවන් වල පෙන්වන දේවල් ඔබ මේ කාල පරිච්ඡේදය තුළ නරඹන්න නැතුව ඉන්නවා නම් ඒ ඉතාමත් වටිනවා ඔබේ ඇසට දකින බොහෝ දසුන් තුළින් ඔබේ මනස යම් ආකාරයක කැළඹීමකටපත් වෙනවා ඒ කැළඹීම් සහගත ස්වභාවයකටපත් වෙනකොට ඔබේ මනස තුළ ඇතිවෙන මේ බලපෑම නිසා කායික දුබලතාවක් නැති වෙන්න පුළුවන් ඔබ කම්පණයකටපත් වෙන්න පුළුවන් සමහර සිදුවීම් සමහර වෙලාවට මෘත ශරීරයන් දිහා බලනකොට ඒව දකිනකොට දවසින් දවස මොහොතින් මොහොත මනසට දැනෙන ඒ පීඩනකාරී ස්වභාවී අසුභවාදී ස්වභාවය නිසා එය කායික දුබලතාවන් බොහෝසෙන් ඇතිවෙන හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් නිශ්ශබ්දව තනියම හුදකලාවේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වටිනා පොතක් පතක් කියවන්න පුළුවන්කමක් තිබෙනවා. මේ විදිහට මේ බොහෝ දේවල් පිළිබඳව ඔබේ මනස තුළ ගොඩනගන්න පුළුවන් අනාගතයේ පිළිබඳව බොහෝ සැලැස්මල් අපේක්ෂාවන් පිළිබඳව හිතන දේට වඩා මේ ගත කරන මොහොත ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ සති සම්පජාඤ්ඤයෙන් යුක්තවම අපේ ජීවිතය ගත කළ යුතු වෙනවා. පස්වෙනි කාරණා විදිහට සඳහන් කළේ අජ්ජහසේ සප්පාය හොඳ අදහස් ඇති කර ගැනීම. මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත්ම වටිනා ඒ කාරණාව. හේතුව මොකද හොඳ සිතවිලි කියලා කියන්නේ ඔබේ සිත ශක්තිමත් කරන දේවල්, කුසල චේතනාවන්, යහපත් වූ ක්‍රියාවන් වල නිරත වීම. ඔබ එක්තරා ආකාරයකට භාවනාවකට තමන්ගේ සිත යොමු කිරීමක් කරලා තිබුණා නම් ඒ භාවනාව ඔබ දිගටම පුරුදු පුහුණු කරගෙන ආයේ තිනෝ. අපි නිරන්තරයෙන්ම අපේ දේශනාවන් වලදී පින්වත් නිබට පැහැදිලි කරන්නේම මේ ජීවිතයේ තුල තියෙන එකම මඟයි මේ විමුක්තිය සඳහා එහෙම නැත්නම් පිරිසුදු භාවයේ සඳහා තියෙන එකම මඟ තමයි සතර සතිපට්ඨානේ වඩන එක. සතර සතිපට්ඨානේදී පළවෙනි එක තමයි කායानुපස්සන භාවනා විදිය පිට ගණන ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. එතකොට ආනාපාන සතිය පුළුවන් තරම් වඩන්න ඕනේ. එතකොට ආස්වාස ප්‍රස්වාස කිරීම කියලා කියන එක මේ කාලේදී ඔකෝටම කරන්න පුළුවන් ක්‍රියාවක්. මේ පෙනහළවල තිබෙන හුස්ම ඉහලට පහලට ගැනීම නිසා ඇතිවෙන ශක්තිනවල තියෙන ස්වභාවීය తත්වය පොඩි යම් යම් ආකාරයේහි නියුමෝනියා తත්වයන් ඇති වෙන්න පුළුවන් අපේ පෙනහළ දුර්වල తත්වයට පත් වුණාට පස්සේ බොහෝ වෙලාවට අපිට පේනවා මේ කොවිඩ් වසඟත తත්වේ නිසා බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ අවසානයේදී ඒ පෙනහළවල ඇතිවෙනා වූ නියුමෝනියා తත්වේ නිසා ඒ නිසා ඒ නියුමෝනියා తත්වය ඕනෙම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් හැබැයි අපි කල් වේලා ඇතුවම මේ දැනගෙන යම් යම් ක්‍රියාවන් වල නිරත වෙන්නට පුළුවන්කමක් තිබෙනවා ඉතාමත් වටිනවා. ඒටි තාමත්ම හොඳ ප්‍රායෝගික වශයෙන් කරන භාවනාවක් තමයි අපි ආනාපාන සති භාවනාව සිදු කිරීම. ප්‍රායෝගික භාවනාවක් පමණක්ම නෙමෙයි පින්වත් නෙමෙය නිර්වාණය සඳහාම යොමු වෙච්ච මාර්ගයක්. ඒ නිසා අපේ සිත තුළ මේ දියුණු ප්‍රඥාව ගොඩනගන්නට පුළුවන්කමක් තිබෙනවා ඉතාමත්ම වටිනවා. ඊට අමතරව අපිට පුළුවන්කමක් තිබෙනවා මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් පුරුදු පුහුණු කරගන්න. ඒ වගේම කරණීයමෙත්ත සූත්‍ර දේශනාව මෝර පිරිත කන්ද පිරිත බොජ්ජංග සූත්‍ර දේශනාවන් නිරන්තරයෙන්ම මේ දේශනාවන් සිද්ධ කරමින් පුහුණු ඇති කර ගනිමින් අපට පුළුවන් කිසියදු ආකාරයක වියදමකින් තොරව අපේ ජීවිතය රැකවරණය ළඟා කර ගන්න හේතු මොක්ද මේ කාල පරිච්ඡේදයේ තුල මොනතරම් ධනයක් බලයක් ශක්තියක් තිබුණත් ඔබේ බැංකු පොතේ මොනතරම් බිල මුදල් තිබුණත් මේව එකකින්වත් අපිට වැඩක් ඇත්තේ නැහැ ඔබට බෙහෙතක් හේතක් ඔබට ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකේ සමහර වෙලාවට කොතෙන්ද ගියත් මොන තැනකට ගියත් මොන දේවල් කළත් කිව්වත් අපට පේනවා අපි අතේ තියෙන මුදලින් අපේ ජීවිතේ මේ මොහොතේදී රකගන්නට ලැබෙන්නේ. මිනිසු කවුරුත් මරණයට පත් වෙනවා තමයි. මිනිසු කවුරුත් ව්‍යාධියට පත් වෙනවා තමයි. මිනිසු කවුරුත් ජරාවට පත් වෙනවා තමයි. ඒක කාටවත් වළක්වා ගන්න බෑ. හැබැයි අපට පේනවා රෝගාබාධයන්ට පත් වුණාට පස්සේ මිල මුදල් තියෙනෙත්තු විදේශ රටකට හරි ගිහිල්ලා බෙහෙත් තීත්තාදී ලබා ගන්න පුළුවන්. නමුත් මේ කාලවකවානුව කියලා කියන්නේ අපි කිසිම කෙනෙකුට ඔබේ අතේ මිල මුදලක් තිබුණත් ඒ වගේ දෙයක් කරගන්න
ඉඩකඩක් තිබෙන කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒ නිසා අපිට මේ මොහොතේදී තිබෙන ලොකුම රැකවරණය තමයි ධර්මයේ තුල තියෙන රැකවරණය. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ ශක්තිය අපි වඩා වඩාත් මොහොතින් මොහොත හැම අවස්ථාවකදීම ජීවිතයට ළඟා කරගනුමු. එය ඔබේ ජීවිතයේ රැකවරණය බවට පත් වෙනවා. යම් විදියකින් මේ මොහොතේදී ඔබේ නිවසේ රෝගකාරක තත්ත්වයන් පත් වෙලා ඉන්න පිරිසක් සිටිනවා නම් නිරෝගීව සිටින පිරිස සියලු දෙනාම මේ පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරමින් ඔවුන්ට අවශ්‍ය කරන ශක්තිය ළඟා කරලා දෙන්නට ඒ සත්‍ය ක්‍රියාවක් බවට පත් කරන්නට ඔබේ නිවසට පමණක් නෙමේ ගමට පමණක් මේ මුළුමහත් ලෝකෙම මේ විලාවිදී ජීවත් වෙන මිනිස්සු විශේෂයෙන් මේ ශක්තිය ඉල්ලා සිටින මොහොතක් ඒ ශක්තිය ඔබට ඔබේ ජීවිතයට ශක්තිය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මේ විලාවිදී අපි නැවත නැවතත් නැවත නැවතත් පින්වත් නිවසලු දිනාටම ආශිර්වාදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද රාත්‍රී කාලයේදී පැවැත්වූ මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තු දායකත්වයේ ලබා දුන්නා කුරුණෑගල පදිංචි HMR හංසමාලී සෙනරත්හා ජී විපුලිත පියුමාල් බණ්ඩාර සෙනරත්න කියන පින්වත් පිරිස විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පෞල් සක්්‍ය සේවා නිලධාරිනි M රංජනී හේමලත්තා මුණසිංහ මහත්මිය VOV වසර 10ක් සපිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම 2021 හත්වෙනි මාසයේ 27 දින වියෝ වූ ජී ගුණරත් මෙනිකේ මහත්මියට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත් සිටින ජී සෙනවිරත්න පියාණන්ට HM සෙනරත් බණ්ඩාර පියාණන්ට TM මුතුමැණිකා මෑණියන්ට නිදුක් නිරෝගී විශේෂා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම TM කනුරත්න TM ප්‍රේමරත්න තෙන්නකෝන් නැතුළු මිය ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සේවයත් ඒ වගේම ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්නත් අද දායකත්වය දරපු පින්වත් පිරිස විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අගෝස්තු මාසයේ 23 වෙනි දින 40 වෙනි උපන්දිනය සමරන නොම්බර 10 ආනන්ද මාවත ගම්පහ ලිපිණී පදිංචි ඉසුරි වීරසූරිය මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ රැකී ආරක්ෂා දියුණුව සඳහා අද දේශනාවට සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු වෙනවා. විදේශගතව රැකියාවක නිරත වන බුද්ධි අත්තනායක සම්පුර්ෂයාගේ රැකී ආරක්ෂා කටයුතු දියුණු වීමටත් ඒ වගේම මියගිය රංජිත් වීරසූරිය පියාණන්ට නිර්වාණ ආબોධයේ පැතීමත් සුජීවත්ව වාසය කරන රෝහිණී වීරසූරිය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අකීඳු සහ ලිසඳු පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් සෙත්පතන්ටත් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට නිදුක් බවත් නිරෝගී බවත් චිර ජීවනයත් ලැබේවායි කියලාද දායකත්වය දරපු පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇරවුල පාර පන්නිපිටියේ පදිංචි දිල්රුක්ෂි සුමිත්‍රාරච්චි මහත්මියතුළු පවුලේ සැම සම්බන්ධ වී සිටිනවා. අගෝස්තු 23 වෙනි දින උපන්දිනයේ යෙදී ඇති දිල්රුක්ෂි මහත්මිය විසින් සුජීවත් සිටින සුමිත්‍රාරච්චි දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට සැමියා උදේෂ් ලොහිත් පුතා ඇතුළු දරුවන්ට ආශිර්වාද කිරීමටත් ඒ වගේම සසර පුරාවටම අසත්පුරුෂ ආශ්‍රයක් නොම වේවා ඒ වගේම පංච නීවරණයන් යටපත්වට සතර සම්‍යක් ඥානීය වීරිය ඇති වේවා සියලුම සත්‍යයන්ට ප්‍රඥාව පහළ වේවා දහම් අවබෝධය ඇති වේවා නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශගණන් වහන්සේ ඇතුළු රටවාසී ලෝකවාසී සියලුම සත්‍යයන්ට නිදුක් බවත් නිරෝගී භාවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හම්බන්තොට පදිංචි JL ප්‍රසන්න කුමාර මහතා මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. අගෝස්තු මාසයේ 23 වෙනි දින වසර 38ක් සම්පූර්ණ වෙන JL ප්‍රසන්ත මහතාට දීර්ඝායුෂ නිරෝගී සුවය සහ චිර ජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ප්‍රසන්ත කුමාර මහතාගේ මවට හා පියාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ලෝවැසියන්ට නිදුක් බවත් නිරෝගී බවත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපෝ පින්වත් සියලු දෙනාටම ඒ වගේම ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. සියලු බෝධින් වහන්සේලාගේ සියලු චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලයෙන් ආශිර්වාදයෙන්
ඔබේ ජීවිත සුවපත් වේවා මේ කොරෝනා වසඟ තත්ත්වයෙන් නම් කිසිම කෙනෙකුට කරදරයක් විපත්තියක් ඇති නොවේවා ධර්මීය රැකවරණයම ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් රෝගාබාධයන්ට පත් වෙලා සිටින සියලුම දෙනාටම අපේ ධර්මීය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල් ජීවත් වෙලා සිටින රෝගාබාධයන්ට පත් වෙලා කිසියම් පිරිසක් සිටිනවා ඒ සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා ආශිර්වාද වේවා ඉක්මන් සුවේ ඇති වේවා අපිට වඩාත් යහපත් වූ සුබදායි කාලවකවන්මක් ඇති වේවායි කියලා නැවත නැවතත් මේ ලාදී අපි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ પરම්පරානුගත මිය ගිහිලා ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා කොරෝනා වසංගත තත්ත්වේ නිසා මිය ගිහිලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා රට ජාතියගෙන ජීවිතේ කැප කරපු විරෝධාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා මේ උතුම් සම්මා සම්බුද සාසනෙ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරපු බොහෝ සෙයින් ධර්ම සම්නිවේදනය කරපු සියලු දේශකයන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා මේ පින් බලෙන් හැමදෙනාමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විෂ්ණු කතරගම සමන් බිබිසනාදී සිල්මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ රැකවරණයත් ආශිර්වාදයත් අපි හැමදෙනාගේම ජීවිතවල ලැබේවා මේ පින් බලෙන් දෙවියන්ද අපි හැමදෙනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා ආකාශට්ටාචේ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාචේ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාචේ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.